upgrade to the new Dettol body wash. මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට එක්ව සිටින්නේ ඇමරිකානු භණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක්. ඔවුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව කොටුව ජනාධිපති මන්දිරයේදී අද පැවැත්තුණා. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ නියෝජිතයින් දැනුම්වත් කළා. එම අරමුදල සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වෙන බවයි එම දූත පිරිස ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ. මෙම අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කරමින් හැකි උපරිමෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව දූත පිරිස සඳහන් කර තිබෙනවා. කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට ඇමරිකාව ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍යකාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රදාන සිදු කර ඇතැයි එහිදී සඳහන් කෙරුණා. ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකුවෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි කෙලි කීඩලින් සහ රොබර්ට් කැප්‍රොත් යන මහත්ම මහත්මීන් මෙහිදී සඳහන් කළේ. මේ අතරේම නියෝජිත පිරිසද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වුණා. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා. එමෙන්ම ඇමරිකානු දූත පිරිස විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද අද විදුලි බල අමාත්‍යාංශයේදී හමු වුණා. ශ්‍රී ලංකාවේ බලශක්ති අභියෝග සමනය කිරීමේ ක්‍රම සහ පුනර්ජනනීය බලශක්ති සහ විද්‍යුත් වාහන අංශවල දෙරටේ හවුල්කාරීත්වය සහ දිගුකාලීන තිරසරභාවය ප්‍රවර්ධනය කරන අයුරු සාකච්ඡා කර තිබෙනවා.